ක් ඇතතුරීම් වට ආතරේ කරන ඔයාට අරන්නාව ගාඩ්නින් ිපිසඩ්ඩ එකට සාදරයෙන් පිළිගන්නවා. අද හිඩියක ගොඩාක්ම විශේෂ ඇන්තූරීම් ලවස්රට. ගොඩාකාය ඇන්තූරියම් ව්‍යාපාරයක් විදියට කරණ අය වගේම ගෙවත්ත ලස්සන කරගන්න තැන්තරියම් වග කරණ අය ඉන්නවා. ඉතිං මේ ගොඩාක්කයියට තින ප්‍රශ්නයක් තමයි ඇන්තූරියම් කොලනන්තියෙනවා එවනට මල් එකක්වත් නැහැ. සහර ඇන්තුරියම් පැළ ඉක්මනට මැරෙනා.ඒ වගේම තමයි සමහර පැලතිනව කිසිම වර්ධනයක් නෑ. මෙන්න මේ ප්‍රශ්න සේ රටම උත්තරය කරන් තමයි මං අදවඩියෝය එක ගෙනාවේ. එතිම මේ මල් එ ඇති මුලිකම හේතුව තමයි නමිත පොහොර මාත්‍රාවක් නොමැතිවීම.ඒ වගේම තමයි පහොරවල්ග කිසිම දැනීමක් නැතුව පැළවලට එක්කතු කිරීම තමයි මෙතර තියෙන ප්‍රධානම හේතුව. එහෙන අපි බලමු මල් ඉක්මනටම ගන්න පුලුවන් වෙළඳ පලී ගන්න තියන පොහොර වර්ගමොනවාද. ඇතතුරියම් පැලයක් හොඳට වර්ධනය කරගන්න පුළුවන් පුහොර වර්ග ගැන මේ වීඩියෝ එකේදී මම් කියෙර දෙෙනවා. වීඩිය එකට යන්න කලින් මල් වගාවට ආදරය කරන සහ ඒ ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයත් මගේ චැනල්ලි එක අනිවාරයෙන්ම සබස්කරයිප් කරලා ලඟතිනෙන බෙල්ලායිකරන එක ඕල් කරලතියාගන්න එහෙනම් අපි අමු වීඩියා එකට. ඇන්තූරියම් වගාවකදී මුලින් ම අපි සලකිලිමත් වෙන්න ඕනේ ඇන්තූරියම් පැලයකට අවශ්‍ය වෙන පෝෂක මොනවද කියලා. මේවා නොදැන අපි ඇන්තූරියම් වලට පොහොර එකතු කර තනිවාර්යෙන්ම පැලය මැරෙන්න්න ඉඩ තියෙනවා අපි එකතු කරන හැම්ම පොහොරකම මෙන්න මේ NpKේ කියන අගය සඳහන් වෙලා තියෙනවා ඉතිම NPKේවරින් කියන්නේ මොකක්ද ඉතින් මේක මේ එන්න අගයෙන් තමයි පත්්‍රහට ගැනීම සහ ශාකවර්ධනය වේගවත්වීම සිදුකරන්නේ ළඟ සංගටකේ තමයි මේ පී කියන්නේ පී කියන්නේ පොස්පරස් ඉතින් මේ පොස්පර සගෙන් වෙන්නේ ශාකයේ මූල මණ්ඩලේ ශක්තිමත් කිරීමේ කේ කියන්නේ පොටැසියම් කියෙන මුූලත්‍රවක් තින් පොටැසිය මගෙන් වෙන්නේ අපි ආසාවෙන් බලං ඉන්න දේ තමයි ඉතින් ඒ තමයි පැලේක මල් හට ගැනීමට අවශචරිම ඉක්මනින් මල්ලාර ගන්න ඕනි නම් අපි මුකද්ද කරන්න ඕනි ඩිය දෙකටම බලන්න ඒගැන මයිළඟට කියන්නේ. ඉතින් මෙතන්ති කියන්න ඕනෙ මේ NPKේ අගය විධගාණන් වලින් වෙනස් වෙනවා. එතකොට අපිට හැම පැලේකටම මේක එකතු කරන්න බැහැ. අපි හිතම මේ NPKේගේ ඇත්තුලත් වෙලා තියෙන පොහොරවර්ගය එකතු කරන්නේ කුඩාඇන්තූරම් පැලේකට කියලා. එහ මොයා එකතු කරන්න ඕනි NPK වලින්? එ අගය වැඩි පොහොර වර්ගයක් දැ බලන මෙන්න මේ පොහොර වර්ගය සඳහන් වෙලා තියෙන්නේ එන්න අගය වැඩි පිKේ අගයන් වලට වඩා එතකොට මේ පොහොර එක වඩා තයෝග්‍ය වෙන්නේ කුඩා ඇන්තූරියෙන් පැලේකට මොකද අපිට ඕන මේ චූටි පැළය හොඳට වර්ධනය කරගන්න ඒක නිසා මේ වගේ පුංචි පැළවලට දාන්න ඕනේ එන්න අගය වැඩි පොහොර. ඉතකොට තමයි පැලය දළු දාල වර්ධනය වේගවත්වෙන්නේ අපිතමු ඇතුූරියම් අධ්‍යම ප්‍රමාණය පැලයක් කියලා ොඩක් කුඩා පැලයෙකුත්නෙ මේ මෙන මේ වගේ පැලයක් නම් පීහ අප එකතු කරන්න නි ඔස්පරස් වැඩි පොහරවර්ගයක් මෙන මේ වගේ. බලන මේක පී අගය. පොස්පරසග වැඩි. මේ වගේ පොහොර අපිට පුළුවන් මෙන මේ වගේ ඇතූරියෙන් පැළවලට එකතු කරන්න. මෙකෙන් වෙන්නේ පැලයමුල් ශක්තිමක් වෙනවා ඒ වගේම මල් හට ගැනීමට අවශ්‍ය තරමටම මේ පැලය වර්ධනවීමක් තමයි මෙතන්ද සිදදුවෙන්නේ. දැන් තමයි අපිට ඕනමදේ. ඉතමයි ඇන්තුූරියේ මල් ගන්න ඕනිෙ පොහොරවර්ගම කක්්ද කියලා ඉතින් මෙතන දී ඔය අනිවාර්යෙන්ම මෙන්න මේ කේ කියන අගය එකනි පොටහැසියම් අගය වැඩි පොහොරක් සඳහන් වෙලා තියන පොහරවර්ගයක් තමයි මෙතනද අපි ඇන්තූරියම් පැලියට එකතු කරගන්න ඕනි. ම කලින් නොයාරට කියපු ප්‍රමාණය පැළවෙන්න බැහෑ මෙතනද මේකේගේ වැඩි පොහොරවර්ගය එකතුකරද්දි අපි අනිවාර්යම හොඳින් වර්ධනය වෙච්ච ඇන්තූරියම් පැලයකට තමයි මේ කේ අගේ වැඩි පොහොරවර්ගයක් එකතු කරන්න ඕන මේ පේන විදියට අගේ වැඩියෙන්ටයන්න ඕනි පොහොර වර්ග සඳහන් කරලා එතකොඩ තමයි අපි මේ පොහොර වර්ගය ඇන්තූරියම් වර්ධනය වෙච්ච ඇන්තූරියම් පැලේකට මේකේ අගයි වැඩි පහර වර්ග එකතුකරොත් මල් හට ගැනීම ඉතාමත්ම ඉක්මනින් වේගවත් කරන්නේ දැන් අපි බලමු කොහෙන්ද මේ එPK අගේ දාපු පොහොර වර්ග ගන්න කියලා එවගේම මොනවද මේ අගේයන් සහිත පොහොර වර්ග කියලා ඇන්තූරියම් වලට විශේෂිතම පොහොර වර්ගය තමයි ඔස්මකෝට් කියන්න මෙන මේ පොහොර එක ඔයාට වෙළද පැලින් ගන්න පුළුව ැි ලමොහොමදි ඇන්තරියම් පැලයකට මේ ඔස්මකෝට් එකතු කරගන්න කියලා. මෙ මේ වගේ චෝටි ඇන්තූරියෙන් පැළයකට ඔස්මකෝට් හයි එ කියන පොහොරවර්ගේ එකතු කරගන්න පුළුවන්. මෙතනදි අපිට මේ පොහොරවර් කැට විදිහට තියෙන්නේ මේ කැට දහයක් වගේ අපිට මේ පැලයට එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මධ්‍යම ක්‍රමාණය ඇන්තූරියම් පැළයකට නම් අපි පුොළුවන් ඔස්මකෝඩ් බැලන්ස් කියන පොහොරවර්ග එකතු කරන්න. ඉක්මනටම මල් හටගන්න පුළුවන් තත්ත්වයකට පත්වෙන්න වර්ධනයවීමක් තමයි මේ පොහොරවර්ග එකතු කිරීමේ සිද්ද වෙන්නේ. ඉතින් මෙතන දිඔයාට ඔස්මකෝට් ඒේ හැඳ එක වගේ ප්‍රමාණයක් එකතු කරන්න පුුවන් ඇන්තූරියම් පැලට. ඉනඟට අපි බලමු, ඇන්තූරියම් ප්‍රමාණයෙන් සාමාන්‍යයේ වර්ධනයවෙච්ච පැලයකට අපි මුකද එකතු කරන්න ඕන පොහර වර්ගේ. මෙතන ද අපිට පුළුවන් ඔස්මකෝට් හයිකේ කියන පොහොර වර්ගේ එකතු කරන්න. ඉතින් මෙතනති ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ඇන්තූරියම් පැලේ මල් හට ගැනීම? ේගවත් කිීම ඉතින් අපට ඉක්මනිින්ම මල් ගන්න ඕන්න අපි එකතු කරන්න ඕනියන් තුරියෙන් පැලේට ඔස්මකෝට් හයි කේ කියන පොහොළ වර්ගය. ඉතින් මෙතනත් තාවල්ට පේන ඇති සඳහන් කල තියෙනවා පොටෑසියම් මගය වැඩයි කියලා. ඉතින් පොටෑසිම් වලින් වෙන්නේ මල් හට ගැනීම වේගවත් කිරීම. එකමන් වඩියෝේ එකේදි කලිනුත් කිවවා ඉතින් ඔස්ම කෝට් හයිකේ කියෙන පොහර වර්ගගේ එකතු කරගන්න පුළුවන් ඔයාට තේ හැන්ද ප්‍රමාණයක් ඇන්තුූරියෙන් පැනෑට ඉති නතනද ඔයා ලැමේ පොහොර එකතු කරගන්න ඕනිේ ඇන්තුරියෙන් පැලේ මුල්වලට. ගේම තමයි ඔස්මකෝට් කියන කැට පොහොරක් ඉතින් මේ කට්ට පපුහොර පැලේට අවශෝෂණය වෙන මාස හත්තරක පහක වගේ කාලයක් යනවා ඉතිං ඇන්තූරියම් වලට ඔස්මකෝට් පහො එකතු කරාට පස්සේ ආය ෝයා මාස පහකට පස්සේ තමයි ඔස්මකෝට් එකතු කරන්න ඕන එතකොට මේක මාස් පතා එකතු කරන්න යන්නා මේ ඔස්මකෝට් කියන පොහොර වර්ගේ ඔයට එකතු කරන්න සිද්ධ වෙන්නේ උද්දේ කාලයේදී. ඒවගේම තමයි ගොඩක් අය මෙන්න මේ වැරැද්ද කරනවා ඒ තමයි ඉක්මනටම මල්ලන්න චූටි පැලවරට හයිකේ පොහොරවර්ගේ ඔස්මකෝට් හයිකේ කියන පොහොරවර්ගේ එකතු කරනා. එති මේක කවදාවත් කරන්නපා මොකද හෙමකරෝ අනිවාරයෙන්ම පැලය වර්ධනය බාල වෙන. ඉතින් මංහිතනවාද වීඩියෝ එකෙන් ඔයා ඇන්තුූරියම් පොහොරවර්ග ැන හොඳ අවබෝධයක් ලබාගන්න ඇති කියලා. ති මේ එකින් ඔයා යමක් ඉග ගත්තන අනිවාරයම ලයික් එකක් දාළකමෙන්ට් එකක් දන්න ඒ වගේම තමයි ඉදිරි වීඩිය වලදිිමං ඔයාට කියර දෙෙනවා ඇන්තූරියම් රෝස ඕකිට වගාව කර්ගෙන යන්නේ කොහොමද කියලලා වගේම ගෙදරපි ලස්සනට හිටවන මල්වර්ගතව ගඩක් තියෙනවන්නේේ ඒ වගේම ඒ මල්වර්ගවලට ත තමතරව රෝස ෝකඩ් ඇතතුරියම් මල් හට ගන්න අපි ගෙදරදීම හදාගන්න පුළුවන් පොහොර වර්ග එක යනි රසායිනික පොහර වෙනුවට අපි කාාබිට්ක පොහර කොහම දෙ එකතුරලා අස්සන මල් වගාවක් කරගෙන යන්නේ කියන දේ ගැන මම යායටට ඉදිරි වීඩියෝවලද කියල දෙෙනවා ඉති අනිවාරයෙන්වා මගේ චැනන්න්නෙ සබස්ක්‍රයිප් කරලා ළඟ තිනෙන බෙලයිකරන්න එකේ ඕල් බට්න එක ලික් කරලා තියාගන්න එහෙනම්මං ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්මන්නම්. මම මල්මි මදරක්.